අයිබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් ඔන්න මම අදත් ඔයගලන්ට රසම රස රෙසිපි එකක් අරගෙන ආවා. ඔයාලා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා තාදරෙන් මතක් කරනවා. ඉතින් අපි හැමදාම මැල්ලුම් කනවනේ. ඉතින් මම හිතුවා අද ඔයගලන්ට පරිප්පු මැල්ලුමක් හදන විදිය පෙන්වන්න. ඉතින් අපි වීඩියෝ එකට යන්. කොහොමද මේක හදාගන්නේ, මොනවද ඕන කරන්න කියලා බලන්න. මම මෙතන අරගෙන තියෙනවා ලොකු ලුණු ගෙඩි භාගයක්, ඒ වගේම සුදු ලුණු, අමු මිරිස්, රම්පි කරපි ඉංචා, කුරුඳු පොතු කෑල්ලක්, ඒ වගේම ගාගත්තු පොල්. ඉතින් ඔයගොල්ලෝ පරිප්පු ගන්න ප්‍රමාණය අනුව පොල් ගන්න. ඉතින් මම මෙතන පරිප්පු ටික හොඳින් සෝදලා පිරිසිදු කරගෙන තියෙන්නේ. මම දැන් පරිප්පු ටික මේ විදිහට ඇතිලියට දාගෙන ඉවර වෙලා ඒකට කහ, ඒ වගේම මිරිස් කුඩු ටිකක් එකතු කරලා කුරුළු පොතු කෑල්ල, ඒ වගේම රම්පේ එකතු කරගෙන පරිප්පු එකේ ගානට වගේ වතුර එකතු කරගන්නවා. ඉතින් අපි මේක ගොඩක් බෙරි කරගන්නේ නැහැ. මේ වගේ ඇට හිටින්න තමයි පරිප්පු එක උයා ගන්න ඕනේ. මේ වගේ දැන් මම පරිප්පු එක උයාගෙන ඉවරයි. දැන් මේ විදිහට භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් එකතු කරලා ඉවර වෙලා තෙල් හොඳින් රත් වෙද්දි මම මේ විදිහට අබ, ඒ වගේම සුදු ලුණු, කරපිංචා, හීනියට කපාගත්තු ලොකු ලුණු ගෙඩිය සහ මේ විදිහට වියලි මිරිස් එකතු කරගන්නවා. ඔයගොල්ලෝ කැමති නම් වියලි මිරිස් එකතු කරගන්න. ඉතින් මේ ටික හොඳින් මේ විදිහට තෙම්පරාදු කරගන්න ඕනේ. මේ ටික හොඳින් තෙම්පරාදු වෙද්දී මම මේකට පොල් ටික එකතු කරගන්නවා. පොල් ටිකත් මේ විදිහට එකතු කරගෙන හොඳින් මලව ගන්න ඕනේ. මේ වගේ දැන් මම මේකට උයාගත්තු පරිප්පු ටික එකතු කරගන්නවා. එකතු කරගෙන ඉවර වෙලා මේක හොඳින් කලවම් කරගන්න ඕනේ අපි විනාඩි 3ක් විතර. දැන් මේ විදිහට කලවම් කරගෙන ඉවර වෙලා අපි මේකට අමු මිරිස් ටිකත් එකතු කරගෙන තවත් විනාඩියක් විතර හොඳින් කලවම් කරගෙන ඉවර වෙලා ලිපෙන් බාගමු. ඉතින් මම පරිප්පු මැල්ලුම හදාගෙන ඉවරයි. ඉතින් මේක හරිම රසයි, ඔයාලත් හදලා බලන්න. ඉතින් ආයෙත් අපි හම්බ වෙමු.